පසි එක්වැනිදා සිදු කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඒ උණුසුමේම තවත් ත්‍රස්ත ප්‍රහාරයක් සිදුකිරීමට සහරාන් සැලසුම් කර තිබූ බවත් එය කාන්තාවන් යොදාගෙන සිදුකරන්නට සැලසුම් වූ බවත් මේ වන විට පොලිසිය සිදුකරන පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. දෙමටගොඩ හා සයින්ද මදුරෙහි මරාගෙන මැරෙන ත්‍රස්ත භාර්යාවන් මෙම දෙවන ප්‍රහාරකින් වීමට සූදානමින් සිටිනමුත් ඔවුන් අනපේක්ෂිත ලෙස කොටුවීම නිසා සැලසුම් පැත්තකට තමා සීදිවි නසාගන්නට ඔවුන්ට සිදු වී ඇත. ලැබී ඇති ආරංචි අනුව කතෝලික පල්ලි ආක්‍රමණයට පෙර සහරාන්ගේ සැලසුම වී තිබුණේ ලංකාවේ පළාත් 9ක ස්ථාන 9ක් ඉලක්ක කරගෙන ප්‍රහාර දියත් කරන්නට බව පසුව සංවිධානයේ ඇති වූ මතභේද නිසා සහරාන්ගේ පිරිස දෙකඩ වීමට දක්වීමෙන් මෙම සැලසුම ව්‍යර්ථ වී ගිය බව වාර්තා වෙනවා. සහරාන්ට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන්නට අවසානයට ඉතිරි වී ඇත්තේ දෙමටකොඩ ඉබ්‍රහීම් පවුලත් කාත්තන් කුඩිය සහ කල්මුණේ කණ්ඩායමත් පමණි. ඒ අය අතර වැඩිම නියෝජනයක් තිබ ඇත්තේ සහරාන්ගේ පවුලේ සාමාජිකයන් කිය. කල්මුණේ සයින්ද මර්දු සුනාමි ගම්මානයේ නිවසක් තුළ මරාගෙන මැරෙන වැඩි දෙනෙක් සහරාන්ගේ පවුලේ අය. සහරාන් ප්‍රතික්ෂේප කරමින් නවනායකත්වයක් වඩා රොක්කුවන්ගෙන් වැඩි දෙනෙක් මාවනල්ලි සහ කුරුණෑගලින් සහරාන්ට එක්ව බවද හඳුනාගෙන ඇත. තුර්කිය හරහා සිරියාවට ගොස් IS පුහුණු ලැබූ මෙන්ම IS සම්බන්ධකම් සහරාන්ට ගොඩනැගී ඇති අයුරුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් හෙළි වී ඇත. සහරාන් ඇතුළු අන්තවාදීන් දේවස්ථාන සහ සංචාරක හෝටල්වලට මරාගෙන මැරෙන ප්‍රහාරයන් එල්ල කරන විට සහරාන්ගේ බිරිය ෆාතිමා කදියාත්, කඩුවපිටියේ දේවස්ථාන ප්‍රහාරකයාගේ බිරිඳ සාරාත්, සහරාන්ගේ සහෝදරියත් මවත් ඔවුන්ගේ කුඩා දරුවනුත් සමග රැඳී සිටියේ තිහාරියේය. ඔවුන් තිහාරියේ සැඟවෙනට යන්නේ ප්‍රහාර එල්ල කරන්නට දින දෙකකට පෙරේ. ඒ කල්තියා සූදානම් කරගත් කාත්තන් කුඩිය අයකුට අයත් වෑන් රථයක නැගිය. දින 10ක් තිස්සේ රට වටේම ඔවුන් කරක් ගසන්නේ එම වෑන්ටියේ නැගිය. ගිරිඋල්ලේ සාපුවකින් රුපියල් 29,000ක සුදු ඇඳුම් තොගයක් ලැබී ගන්නේද එම වෑන් රථයේම ගොසිනි. තිහාරියේ සිට කල්මුණේට ඔවුන් යන්නේ එදිනම රාත්‍රියේය. සිය නායකයාගේ බිරිඳ ඇතුළු පවුලේ හිතවතුන් කල්මුණයට පැමිණෙන විට ඔවුන්ට සැඟවෙනට තැනක් සූදානම් කරන්නේ මොහොමඩ් නිපාසය. ඒ නින්දවුරුහි කුලියට ගත් නිවසයි. පසුව ඔවුන් සයින්ද මර්දු සුනාමි නිවාස සංකීර්ණයේ පිහිටි නිවසකට එන්නේ පසුගිය 26 වෙනිදා සවසය. ඊට දින 3කට පෙර රුපියල් 4,000ක මාසික කුලියට ලබාගෙන තිබුණි. මොහොමඩ් නිපාස් සහරාන්ගේ සහෝදරයන් දෙදෙනාද පියාගේ සහෝදරියගේ සැමියාද ඇය අසමග පැමිණි අය අතර සිටියහ. මළු කිහිපයක් අතින් ගත් ඔවුන් කෙලින්ම රිංගුවේ නිවස තුළට. ඒ දෙස ඉතා ඕනෑකමින් බලා සිටි ගම්වැසියෙකුට ඔවුන්ගේ එම හැසිරීම ගැන ඇතිවන්නේ සැකයකි. එය දුරුකන ගන්නට ගම්වැසියා ඒ බව දැනුම් දෙන්නේ මාර්ගයේ ගමන් ගත් පොලිස් අතුර පැදියක සිටි කොස්තාපල්වරයෙකුටය. ඒ අනුව එම සැකකටයුතු පුද්ගලයන් කවුරුද සොයා බලන්නට නිවසට කිට්ටු කරන කොස්තාපල්වරයා දෙසට එක්වරම එල්ලවන්නේ අත්බොම් ප්‍රහාරයකි. ඒ නිවසේ වහලය මත රැක්වල්ලාගෙන සිටි අන්තවාදියෙකු වෙනි. සීරිම් තුවාලයක්වත් නොමැතිව දිවි බේර ගන්න තරම් කොස්තාපල්වරයා වාසනාවන්තයෙක් විය. තමන්ට එල්ල වුණු බොම්බ ප්‍රහාරය ගැන ඒත් එක්කම ඔහු දැනුම් දෙන්නේ සිය උසස් නිලධාරීන්ටය. ඒ අනුව පොලිසියත් හමුදාවත් එම නිවස වටලන විට ඔහු හමුදාව සහ පොලිසිය සමග ගැටුණාහ. දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවක් ද සිදු විණි. පැය එකහමාරක් ගතවන විට නිවසෙන් ඇසෙන්නේ පිපිරීම් 3කි. එය අත්බොම්බ පිපිරුමකට එහා ගිය පිපිරුම් හඬකි. පොලිසියත් හමුදාවත් එදා මුළු රෑ පුරාම සයින්ද මර්දු ගම්මාන චෝදනයකට ලක් කරා. පිපරුම් සිදුව නිවසට ඇතුළුවන්නේ බිම්මෙලිය වැටුණු පසුවයි. එහිදී මුලින්ම හමුවන්නේ T-56 ගිනිඅවියක් අතතිව ගේට්ටුව ඉදිරිපිටම මැරී වැටුණු අයුගේ මළසිරුරක්. ඔහු නිපාස්. කොස්තාපල්වරයාට බෝම්බ ගැසු පුද්ගලයාද ඒ වන විට සිටියේ වාහනය මත මැරී වැටිය. එක් පොදියට කුඩා දරුවන් පිරිසක් සමග පිපරුමකින් මියව සිටි අර පොලිසියත් හමුදාවත් දුටුවේ සාලයට පය දමන විටය. එතන 14 දෙනෙකුගේ මළසිරුරු වැටී තිබුණි. ඇතැම් මළසිරුරු හඳුනා ගන්නට බැරි තරමට විරූප වී ගියේ. සිරුරු කැබලි හැම අතම විසිරී තිබුණි. ඒ අය අතර සහරාන්ගේ සහෝදරයන් දෙදෙනා වන මොහමඩ් සෙයින් හසීම් ගේත් මොහමඩ් රිල්වාන් හසීම් ගේත් ඔවුන්ගේ පියාගේ සිරුරුත් විය. රෝ ඔත්වේ සඳහන් මරාගෙන මැරෙන ප්‍රහාරකයන්ගේ නම් ලැයිස්තුවේ රිල්වාගේ නමද සඳහන්ව තිබුණි. මේ අයට අමතරව සහරාන්ගේ බාලනැගණිය මොහමඩ් සෛරා හසීම්ගේද ඇගේ සැමියා වන මොහමඩ් චිරාජ්ජේද මළසිරුරු සාරාගේ සිරුරද සාලේ මැරී වැටී සිටවුණු අතර විය. එම මළසිරුරු පරීක්ෂා කරමින් සිටි පොලිස් සිය සහ හමුදාවේ නිලධාරීන්ට වේදනාවෙන් කෙඳිරිගාමින් සිටින කාන්තාවකගේ සහ දරුවෙකුගේ හැඬුමක් ඇසෙන්නට විය. ඒ හඬ ඇසෙන්නට වූයේ නිවසේ තවත් කාමරයකින්.
එහි කාන්තාවක් සහ දරුවෙකු සිටින්නේ පිපිරුමෙන් තුවාල ලබාය. එදිනා ගිලන්ටත් දෙකින් වහාම රැගෙන යන්නේ අම්පාර රෝහල වෙතදී. ඒ වෙන කිසිවක නොව සහරාන්ගේ බිරිය සහ දරුවාය. ඒ වන විටත් සහරාන්ගේ අටහැවිරිදි වැඩිමහල් දරුවා ඇතුළු දරුවන් 6 දෙනෙකු සිටියේ පිපිරුම් වලට ලක්ව මෙලව හැරගොසිනි. කලමුනේ සයින්ද මරුදු ගැටුමෙන් පසු එම ස්ථානයේ ඡායාරූප ගොඩනැම සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුමාරවන්නට ගත්තේ ඉතා වේගයෙන්. පිපිරුම සිදු වූ නිවසේත් මියගිය පුද්ගලයන්ගේ ඡායාරූප ඒ අතර විය. ඒ එක් ඡායාරූපයක මලමිනි අතර ඉටි බෑගයක් කෙරෙහි එක්තරා පුද්ගලයෙකුගේ අවධානයක් යොමු විය. එම පුද්ගලයා ඒ හොඳින් දන්නා හඳුනන අයිති කලමනාකරු ලෙස සේවයෙන් සිටින ගිරි උල්ලේ පිහිටි රදිසාපුරත් බෑගෙයි. වහාම ඔහු කලමනාකරුට අමතුමක් ගත්තේය. එකී ඡායාරූපය ගැන ඔහුට කීවේය. ඒත් එක්කම කලමනාකරු ක්‍රියාත්මක විය. සිය ආයතනයේ ආරක්ෂකයමරා දිනදර්ශන කිහිපයක් තිස්සේ ආපස්සට පරීක්ෂා කළේය. 19 වෙනිදා ඔහුගේ සාප්පුවට බුරුකාවලින් සැරසුණු කාන්තාවන් කිහිප දෙනෙකු පැමිණ භාණ්ඩ මිලදී ගන්නා බවත් ඔහුට එහි නිරීක්ෂණය විය. එම කාන්තාවන් මිලදී ගත්තේ මොනවාදැයි ඔහු පරීක්ෂා කරේය. එහිදී පෙනේ යන්නේ රුපියල් 29,000ක සුදු පැහැටි බ්ලවුස්, ස්කර්ට්, බ්‍රෙෂර් ආදී සෑම එකක්ම 9 බැගින් මිලදීගෙන ඇති බවයි. ඊට අමතරව සෙල්ලම් බඩු දෙකක් මිලටගෙන තිබුණි. ඔවුන් එහි පැමිණ ඇත්තේ වෑන් රථයකින් බවද කල්මනාකරු ආරක්ෂක කැමරාවකින් අනාවරණය කරගත්තේ. පසුව ඒ බව ඔහු පොලිසියට දැනුවත් කළේය. එම සුදු ඇඳුම් කෙරෙහි කාගේත් අවධානය යොමු වන්නේ ඒත් සමගින්. එම සුදු ඇඳුම් කට්ටල 9 සයින්දවර්ධ නිවසේ තිබෙන්නේ සුදු ඇඳුම් කට්ටල 7ක් පමණි. සෙසු ඇඳුම් දෙකට වූයේ කුමක්දයි මෙතෙක් ඇති අභිරහසකි. එම සුදු ඇඳුම් ඔවුන් මිලදී ගත්තේ ඇයිදැයි සමාජයේ මේ වන විටත් දැඩි කුකුසක් පවතී. ඊට පිළිතුරු දීමට දැන් ඉතිරිව සිටින්නේ එක්කයක් පමණි. ඒ සුදු ඇඳුම් මිලදී ගැනීමට ගිරි උල්ලේ සාපුලගේ කාන්තාවන් 3 දෙනා අතර සිටි සහරාන්ගේ බිරිය පමණි. අම්පාර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දැඩි පොලිස් ආරක්ෂාව සහිතව සිටින ඇය පවසන්නේ සුදු ඇඳුම් මිලදී ගත්තේ ඇයිදැයි තමන් නොදන්නා බවයි. එම සුදු ඇඳුම් මිලදීගෙන ඇත්තේ දෙවැනි ප්‍රහාරයට සූදානම්ින් සිටි පුලස්ති රාජෙන්ද්‍ර නෙවත් සාරාය. ඉස්සරහට ඕන වෙයි ඒකයි ගත්තේ. ඒ ගැන විමසු විට පාතිමා සාරා පැවසුවය. සහරාන්ගේ බිරිය පාතිමා පවසා තිබේ. පාස්කු ප්‍රහාරකයන්ගෙන් පසු බියට පත්වන එඩේරමුල්ලයන් නිවසේ රැඳී සිටි අය එදිනම නිවස අතහැර පලා ගියහ. මොහොමඩ් ඉර්ෂාඩ් සැඟවෙන්නේ උලපනේ පිහිටි සිය නිවසේය. මොහොමඩ් රනී සහ මොහොමඩ් නව්වර් පැන යන්නේ මඩ කලපුවටය. 21 වෙනිදා රාත්‍රියේ දඹුල්ල පොලිසියට ඔවුන් කොටුවන්නේ ඒ ගමනේදීය. සාදික් සිය බිරිය සහෝදරයාත් සමඟ පණින්නේ නුවරළිය පැත්තටය. ඔහු රවුල් කොන්න කපා සිංහල වෙස්ගෙන තෙරුවන් සරණයි ඇලවූස්තිකරයක් සහිත වෑන් රථයකින් සිය බිරිය සමඟ මාවනැල්ලෙන් අතහැර යන්නේ වෙන කරන්ට දෙයක් නැති තැන. ඒත් එක්කම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයෝ එය අත්අඩංගුවට ගත්. සාදික් සහ සාහිත් යන සහෝදරයන් දෙදෙනා පොලිසිය කොටුවන්නේ ඊට දින කිහිපයකට පසුවේ. ඔවුන්ගේ ඥාතියෙකුට අයත් ගම්පල පිහිටි පාවහන් වෙළඳසැලකදී සහරාන් කරන්න යන මෙච්චර ලොකු වැඩක් කියලා අපි දැනන් හිටියේ නෑ. දැනගත්තම අපි කරන්න බය වුණා. ඒකට විරුද්ධ වුණා. අපේ ආගමේ සියදී හානි කරගන්න කියලා නම් නැහැ. ප්‍රශ්න කිරීම හමුවේ සාජික් පොලිස් නිලධාරින් හමුවේ පවසා තිබුණේ මේ අයුරින්. ඉතින් මේ දෙවනි ප්‍රහාරය කොයි විදිහට සැලසුම් කරලා තියෙන්නේ ඇද්ද? අපි හිතනවා මේ වන විටත් එක් කරන්න හිටපු අය විනාශ වෙලා ඇති කියලා. ඉතින් ඔබත් පරිස්සමෙන් ගත කරන්න, කල්පනාවෙන් සිටින්න, එදිනදා දෛනික වැඩ කටයුතු කරනකොට කල්පනාවෙන් වැඩ කරන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ අඩුපාඩු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපේ channel එක subscribe කරන්න.